සප දවස ආයිෂබොහෝ වේවා ආදරණය දේබුත්තේ හැමෝම පරිසමට ඉන්න වැදිකළ විශ්වාස කරනවා. දෙයක් කළ හැකි බවපට විශ්වාස නම් ඒ කිරීමේ හැකි අවබ සතුව තියනම්. අදපි කතා කරන්නේ මතක සංවර්ධනය පිළිබඳව. මතක ශක්තය වැඩි දවුණවන විදියට සාර්ථකව පාඩැම් කරන්නේ කොහොමද කියන කාරණය මේ සම්බන්ධයෙන් ප්‍රායෝගික කරනු දහයක් සාකච්චා කරන්න තමයි බලාපොරොත්තු එන්නේ. එ පැහැදිලි නිශ්චිත අරමුණ කදාගන්න ඔබගේ අරමුණ ඔබ වෝනන්දු කරනවා ඔබ අභිප්‍රේරලය කරනවා පාඩමට කටියුතු කරන්න. දෙවැනි කාරණය. ඔබ පාඩම් කරන්න දේවල් ඔබ මනසිට ඇතුළත් කරන දේවල් පිල්ලිවෙෙනට ඇතුළත් කරන්න. මුොලෙන්න්න පාඩමේ මාතෘකාව අනුමාතෘකාව බලන්න. පිල්ලිවෙෙනට පාඩම් කරන්න. එකක්ක පයක් විද්‍යාව පාඩම් කරලා ඊළඟ පය සිංහල සාහිත්‍ය පාඩම් කරලා ආම තීලක පැය විද්‍යාපාඩම් කරන්න එපා. විශ්‍යන් වලට පාඩම්ම ලට මම කලෙන් යෝජනා කරප විදිහයට සැනස්ම කදාගෙන පාඩම් කරන්න. තුන්වෙනි කාරණය. එක දිගට පැයගානම් එකම විදියට වාඩි වෙලා පාඩම් කරන්න එපා. පින්නඩි පන්හා එක දිගට පාඩම් කරලා විනි දහයිප කෙටි විවේකයක් ලබාගන්න. මේ විවේක කාය දවාලට පුළුවන් තේකක් බොන්න. ඒම නැත්තම් සිින්දුවක් ගහන්න අම්ම තාත්්‍යෙක චොට්ටක් කතා කරන්න පොඩක් ඇවිදල එන්න මෙන්න මේ වගේ දේවල්. ැදුවේපතේ මතයාගන්න ඔබට අනිවාර්යෙන්ම ස්වයින් මීනයක් තියෙන්න්න ඕනි විනඩි දහයිවරුණාට පස්සෙේ නැමතත්වප පාඩම් කරන්න පටන්ගන්න ඕනි. කතරවැනි කාරණය. ඉන්ද්‍රයන් කිහිපයක් එක පාරු ප්‍රියාත්මක වෙනවිතයට පාඩම් කටයුතු කරන්න. නෝටික කියවගෙන ඇත්ේ ඔබගේ ඇස් දෙක සහ මන සැෙනෙකට සම්බන්ධ වෙනවා. ඔබ ශබ්දනගල නෝටික කියනවනම් ඔබගේ කට් සහක් කන්න ඒහා සම්බන්ධ වෙනවා. ඒවගේම ෂෝර්නෝටික හදන්න පුළොන්නම් අතත් ඒසමක සම්බන්ධ වෙනවා පෙන මේ විදිහයට අපේ මන්නස ඇස් අත් කටට කන්න මේමගින්න්්‍රන්් කිහිපයක් එක පාර ක්‍රියාත්මක වෙන විදිහයට පාඩම් කිරීම ඉතාම සාර්ථක ක්‍රමයක්. ඔබ නෝටටික කියවලා ඇස්දික පියාගෙන පාඩම් කරපුදේ මිෙහිරන්න ඉට පස්සෙ ෂෝට්නෝටකක් හදන් එහෙම නැත්තාම් ප්‍රශ්ණකට උත්තරයක් ලේයන්න. ඒවගේ පාඩම් කරුණු රකෝඩ් කරලායිත් අහන්න බොලුවන්න්නොම් ඒකත් ඉතාම සාර්ථක ක්‍රමයක්. පස්වැනි කාරණය නොදැන්නෙ කෙන කුට ඔභිග්න ගත්තුතේ ඔබ පාඩම් කරපුද කියලා දෙන්න කණ්ඩෑ මශය සාකච්ඡා කරන්න තියෙනවන ඉතාම හොඳ. නමුත් පවතින වාතාවරනයක්ත් එක් අපිටහෙම අවස්ථාවක් නෑනෙ. ඒනිසා ගෙදර සාමාජිකයකොට ඔබ පාඩම් කරපු දේ කියලදෙන්. එහමනැත්තම් ඉදි්‍රේක ඔර ඉන්නවකෙල් හිතාගෙන ඔබ ඔබ පාඩම් කරපු දේ හොට කියල දෙන්න. හයවෙනි කාරණය. තොරතුරු කොටස්ලෙන්න්ට් බෙදාගෙන පාඩම් කරන්න. ලොකුපාඩමක් ගොඩක් පාඩම් කරන්න තියෙන මනම් මාතෘකාවලට පබෙදාගෙන පාඩම් කරන්න. සරල පහසු ඔබ කැමතිම තැනකින් පාඩම්කිරීම ආරම්භ කරන්න. මම ඔබට දුරකතනංකයක් කියන්නම්. ඔබට පුළුවන්ද බලන්න එක මතක දෙයාගන්න. බින්දුවයි හත්තරයි පහයි හත්තයි අටයි, හතයි අටයි, හත්තයි පහයි අට. ඔබට කරමක් කපහසු එන්න ඇති මතක දෙයාගන්න. හැබැයි මව මෙන්න මේ විදියට කිවොත් බිින්දුුවයි හතලිස් පහයි හැත්ත අටයි හත්තේ අටයි හත්සේ පනස් අට කලින් නවස්ථාාවවට අනිවර්ම පහසුවක් දැනුනෙද. මෙෙන මේ විදිහයට තොරතුරු කොටස් වලට බෙදාගෙන පාඩම් කිරීමත් ඉතාම සාර්ථක ප්‍රමය. හත්වෙන කාරණය. පාඩම් කරන කොට වශනාර්ථය විත්තරක් කඩපාඩම් කරණන්නේ නැතුව අර්තේ සමඟ පාඩම් කරන්න පුොරදුුවන්න. අපේ කොළ වසසිර දරුවන්ට ගුත්තිලකාවේ කවි කිහිපයක් තේෙනවන. ර රෙස්සේ අන්දිනා ලෙසේයත් ලෙල දිදී විදුලය පබා. මොකද මේ කවීන් කියන්නේ. මේ කවි පාඩම් කරනකොට අදහස තේරුමත් එක් අවබෝධීෙන් පාඩම් කරන්න. ඇතකොට විාහදි මොන විදේයට ප්‍රශ්ය හලා තිබුණත් ඔබට ගැටලුවක් නැහැ ඔබට පහසුවෙන් ලියන්න පුලුවන් ප්‍රශ්ට උත්තර මකද බාවබෝධී තමයි පාඩම් කරලා තියෙනෙ. අනෙක් අචතිට බගේ මත්තක ශක්තිය සංවර්ධනය වෙන්න එක ඉතාම හොඳ ක්‍රමයක්. අටවැනි කාරණය. ්‍රටි කියන්නේ සොක්‍රටිස් ක්‍රමය කියලා. ප්‍රශ්න කරමින් පාඩම් කිරීමේ කලාව. අ්‍යන්තරිකව මොකදද මේ කාරණය මොකරද මේක බැතගත්වෙෙන්නේ මෙ විදියට තමා විසින් ප්‍රශ්න නගමින් ප්‍රශ්න මතුකරමින් පාඩම් කිරීම තමයි පක්සොක්‍රටිස් ක්‍රමය කියලා දන්නන්න. නමවෙනි කාරණය. මතකතබාගන්න රූපයක් එක්ක රූප සටහනක් එක් එමනැතම් චිත්‍රත් එක්ක සම්බන්ධ කලා මතක තබාගන්න. ඒක තිතහම හොද ක්‍රමයක්. බ්‍රහම්බෙල් නම හැෙනකුටම ඔබට ොද මතක් වෙන්නේ දුරකතනය මතක් වෙනවා. බල්ප එක දකිනකට ඔබට තෝව සල්වයිඩිසන් මතක්ව වෙනවා මේ වගේ. ඔබට යම්කිසි දර්ශනිකෙක් විද්‍යාපයක් මතකතියාගන්න අවශ්‍ය නම් ඔවුන්ගේ රූපයක් සොවාගැත්ත දෙේ චිත්‍රයක් සටහනක් එක සම්බන්ධ කරලා මතකතියාගන්න දහ වන කාරණය ඔබට වචන කිහිෙපයක් කරුණ කිහිපයක් මතකතියාගන්න තියෙනවන ඒ වචනවලට කාරණාවලට අදාල මුල් නකරු කිහිපය එකතු කලා පොඩි කවයක් කතාවක් වගේයක් නිර්මාණය කරගන්න. ඔපබ කොහමද දිිශ්ාට මතික දයාගන්නේ උපපුොල් ඊලඟනැවෙන් ගිහින් දම්මිනිදිද බලාවරෙන් මෙෙන මේ විදියට සරල වචන කිහිපයක් එකතු කරලා පොඩි කවයක් නිර්මාණය කරගන්න දිරිකයක් නිර්මාණය කරගන්න ඔබටයම් කිසිකාලයක් ගතවයවි. හැබැයි කිසිම දෙනකල මේ වච්චන කරනු ඔබට නවත අමතකවීමක් නම් වෙනකක් නැහැ. ඉතින් ආද්‍රනණය දවපතේ මතක ශක්තය දියුණු කරගෙන සාර්ථකෝ පාඩම් කටයුතු කරන්න පොි ටිප්ස් කහිෙපයක් තමයි ආලත්තක සාකච්ා කළේ. ඉද්‍රයේ ඇදි සාර්ථක පාඩම් කටයුතු කරන්න බාහිර සාධක සකසාගන්න විද්‍යිය සහ අපගේ ජීවන රටාව පවත්වාගන්න විද්‍යහ, අපි එළග බීඩියෝකේද සාකච්ඡා කරමු. වෛද විරියකට බැහැ කව දවත් ඔබව නිරෝගී කරන්න ඔබ සුවපත්වෙෙන්න්න උත්සාහන කළොත් ගොරේරකුට බැහැපට උගන්නන්න ඔබ ඉගෙන ගන්න ොත් සහන කළත් ඉතින් දේ පුොතේ ඉගෙනගන්න පානම් කරන්න ඒවගේම පරිස් සමටඉන්න සුබ දවසක් ස දවස ආ